මෛත්‍රී භාවනාව තුන මෙසේ පහසුවෙන් කී නමුත් මෛත්‍රී භාවනාවේ අන්තිම අමාරු තැනනම් මේ වෛරී සත්වයක් අරමනොකටගෙන භාවනාව යේදීමය. මේ සපුරාගත නොහැකි වුවහොත් මුල් වැඩ රැසෙන්ද කිසිදු පලයක් නැතිවන්නේය. ඒයින් මෙහිදී බලවත් උනන්දුවක් හා විමස්සීමේ නුවනක්ද පාලකරගෙන යෝග කර්මයෙහි. යෙදෙනු මැනවි වෛරයේ ආදීනව සැලකීමත් මෛත්‍රයේ අනුසස් සැලකීමත් මෙහිදී ඔබේ සිත උනන්දු කර ගැනීමට ඉතාමත් ප්‍රයෝජනවත් බව සිතතගත යුතුය සිත තුළ පහළවන ක්‍රෝධය බිහිසුණුය ඒ මහා ගිනිකඳකට සමානය ඇතුළත හටගන්නා මහා බයකි එයින් ඒ පහළ වූ චිත්ත සන්තානයේ පවත්නා හොඳ ගුණ රැස් මකා දමයි ඒ පුද්ගලයාගේ රුදිරධහරාව වුණුකර වියලවා දමයි. ඒයින් ඔහුගේ මුළු සිරුරම විනාසයටපත් කරයි. මේ සමගම ඔහුගේ එබඳු සිතට පහලවන්නේ නපුොරු අදහසිය. අනුන් වෙනසීමේ කතාද වැඩද ඕෝගෙන් සිදුවේ. එයින් තමන් හටද අනුන්හටද සිදුවන්නේ මහත් විපත් රැසකි. එසේම තවත් සැලකියයුතු කරුණක් නම්? තමාගේ විරුද්ධකාරයාට අවැඩ සිදුකිරීමට යන්න මොහෝගෙන් සිදුවන් එකිමෙක්ද. තමාටම විරුද්ධකමක් නොවේද. තමාටම හානියක් කර ගැනීම නොවේද. එස්සේම ඔබට නුවන තිබේ නම් වෛරී පුද්ගලයා ගැන සිතහදාගෙන ක්‍රෝධී නිවාගැනීමට හැකිවන ක්‍රම කීපයක් තිබේ. කර්මය සම්බන්ධෝ සැලකීම. ඒ පුද්ගලයා කුණප අවයවවසයෙන්, හෝ ධාතුවසෙන් කොටස් කර සලකා බැලීම යන මේ දෙකරුණ තාමත් ප්‍රයෝජනය කර්මය හැම දෙනාටම පොදුවිය හෝගේ කර්මයෙන් ඕහ ජීවත්තන අතර ඔබගේ කර්මයෙන් ඔබ ජීවත්වන බවසිතන්න ඔබ කොතරම් වෛර කළත් ඔහුගේ කර්මය වෙනස් නොවෙතොත් ඔබට වෙනස් කරන්නට බැරිය එසේනම් වෛරකිරීමෙන් ඔබ කරන්නේ මහා මෝඩකමක් නොවේද මේ ගැන තවදුරටත් සිතා බැල්ලීමට ඔබට ශක්තිය ලැබේවා තවද වෛරී පුද්ගලයක් කෙරී පවත්නා තරහා හොනිවේ නම් ඕ කෙස් ලොම් නිය දත් ආදී වසයෙන් කොටස්කොට මේ කවර කොටසක් සමගවත් තමාගේ තරහන් නොයදෙන බව වටහා ගැනීමේ විමසුම් නුවන වැඩිදි වුණු කරගත යුතුය මීලඟට ඔබේ ශාස්තෘන් වහන්සේ ගැන සිතන්න මහරාතන් වහන්සේලා ගැන සිතන්න බෝධිසත්ව චරිතගැන සිත යොදන්න ඔබේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ ක්‍රෝධය දුරු කිරීමේ සංසින්දවීමේ උපදේශ පරම්පරාවක් ඔබ ඉදිරියේ තබා වදාලේ ඔබගේ සුබසිද්ධිය සඳහා වගසලකරන්න උන්වහන්සේ අනුන්ගේ වැරදි ඉවසුව හැටි සලකා එබන්ධු ශ්‍රේෂ්ඨ ශාසනයක කටයුතු කරන ඔබද ඒ උතුම් ගුණ දියුණ නොළොෝ ඒසුන් ගුණේනොත් පිරිහි අන්තිමේදි මහත් විපතකට වැටෙන්නට සිදුවන බවසිතා මුලින් කියන ලද ක්‍රමෙන් මෛත්‍රී කිරීමේ අනුසස්ද සිතින් දැඩිවගෙන මේ කොටස්ද සම්පූර්ණකොට නියම ප්‍රතිඵල්ලය සලසාගන්න සතුරු පුද්ගලයාට මෛත්‍රී කිරීමේදී එබාදුු පුද්ගලයකු ඇතොත් හෝසිතින් සලකා මාගේ සතුරු පුද්ගලයා සුවපත්තේවා මාගේ සතුරුපුද්ගලයා නිදුක්වේවා මාගේ සතුරුපුද්ගලයා වෛර නැතිෙක් වේවා මාගේ සතුරුපුද්ගලයා පීඩා නැතියෙක් වේවා මාගේ සතුරුපුද්ගලයා වුවදුරු නැතියෙක් වේවා මාගේ සතුරුපුද්ගලයා සුවපත් ආත්මයක් පරිහරණය කෙරේවා. මෙසේ භාවනාව කරගෙන යායුතුය සතුරු යන වචන නොයොදා සතුරාගේ නාමේගෙන මේ වාක්‍යකීම වඩා හොඳ එසේ කියන සිතන හැම වතාවකදීම මුලදී තමා දියුණු කරගත් තත්ත්වය සිතට ගැන එයින් චිත්ත දෛරය පහල කරගැන මිත්‍ර තත්ත්වයට පමුණ ගැනීමට මෙත්කල යුතුය. මෙසේ කරන කල්ලී නොබෝ කලකින් ඔබේ සිත මුුර්දුභාවයට පැමිණ සියරු සතුරං මිතුරුකමෙන් සලකන්නට පුළුවංකම ලේසියෙන් ඔබ සන්තානයෙහි තැන්පත් වන්නේය. මේ ඔබේ ඉතා උසස් ජයග්‍රහණයක් බව කල්පනා කොට උත්සාහය හා චිත්ත දෛරිය තව තවත් දියුණු කරගන්න. මෛත්‍රී භාවනාවේ කොටස් සම්පූර්ණ කළ ඔබට ඉදිරියට ඇත්තේ ඉතා පහසු වැඩ ටිකකි. ගල්මුල් හෙල් පල්ලම් ආදියෙන් විසමහූ මගක ගමන්කොට විඩාපත් වවකුට සිහිල් සුදුවැලි අතුළ, සමමගක යාමට ලැබනාාසේ සලකා ඉතිරි වැඩගැන තදින් අපේක්ෂාව දියුණු කරගන්න.